ප්‍රශ්නේ ප්‍රශ්නයක් තියෙනවා කල්ප විනාශයක් යන කුමක්ද 2012 වගේදී කල්ප විනාශයක් සිදු වෙනකොට මේ තවත් එහෙම ප්‍රශ්නයක් අහනවා තමයි මේකට ඔය ඉස්සරහට ඔයාලා උත්තර දුන්නා මේ කල්ප කියලා කියන්නේ කාලා ප්‍රදේශයක් මේ ලෝකේ අපි හැම වස්තුවකටම නමක් තිබ්බනවා ඒ නමක් තිබ්බේ සම්මත කරගත වස්තුවල ඒ නමින් කතා කරන්න පුළුවන් කාලයක් ඒකට තියෙනවා ඒ නම ඉක්ම යන කාලයක් තියෙනවා ඒ කල්ප විනාශය ඒකයි. ඒ වස්තුවට ඒ නමින් කතා කරන්න පුළුවන් කාලේ ඒකටයි කල්පය. ඒකේ විනාශය සිද්ධ වෙන කොහෙද ඒ නමින් කතා කරන්න බෑ. දැන් මිනිස්සයා කියලා කියනවා. තියාගත්තා නම මොනවාට තියාගත්තා. අවුරුදු 80ක් 90ක් හරි ජීවත් වෙනවා නම් ජීවත් වෙන යම් කිසි සත්වයකට කිව්ව නම මිනිස්සයා. ඉතින් ඔය මිනිස්සයා ඉන්නකම් මහලු වෙලා ගියත් අර මිනිස්සයා දැන් හරියට මහලු වෙලා නේ. එහෙම කීයේ. මනුස්සයා මලාට පස්සේ දැන් මලවිනිය කියන්නේ. දැන් මේ මනුස්ස සම්මතිය ඉක්ම ගියා මරණත් එක්කලා. අන්න මනුස්ස කල්පය. ඕකේ නම් මිනිස් ආවුෂ කල්පය. අවුරුදු 120ක් දල වශයෙන් කියලා කියනවා. ආවුෂ කල්පය කියලා ඕක. මේ ලෝකෙත් තියෙනවා කල්පය. හට ගන්න කාලයක් තියෙනවා. හට ගන්න කාලේ යනකම් ඒ සම්මතියෙන් හට ගන්න කොච්චර කාලයක් යනවද? ඒ කාලේ අවසානයේ හට ගන්න කාලේ අවසානයි. අන්තකල්ප විනාශය ලෝකේ හට ගන්න කාලේ ඒ කාලේ ඉවරනාට පස්සේ ඒ කාලේ ඉවරයි. ඒකත් කල්ප විනාශය. ඉතින් හටගත්ත ලෝකේ භෞතින කාලයක් තියෙනවා. ඒකත් අන්තකල්ප විනාශය කියලා කියන්නේ අපිට කියන්න හිතන්න පුළුවන් කාලයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ යකල වෙන කාල සීමාවක්. ඒ ලෝකේ හටගෙන මේක විනාශය වෙලා යන පටන් ගන්නකම් හට ගන්න කාලේ තියෙන තරම් විනාශ වෙන කාලය ආවේ. අනේ හට ගන්න කාලේ අවසානයේදී ඒ කල්පෙත් ඉවරයි. සංවර්ත කල්ප සංවර්තස්සායි කල්ප විවර්තස්සායි කල්ප කියන අන්තකල්ප 80ක කාලයක් හතරකට බෙදලා විදිහට කියනවා ලෝකේ විනාශයෙන් පටන් ගන්න කාලය ආරම්භ වෙනවා විනාශ වෙමින් ගිහිනකන් අන්තිම පරමාණුට විනාශලා ඉවර වුණාට පස්සේ තාත් විනාශ වෙන්න දෙයක් නැහැ අන්න ඒකට අන්තකල්ප 20 කියන කාලයක් ගැන අපත් කියනවා ඒකත් එක්ක කල්පයක් ඇති ඔහොම කල්ප හතර අසංඛ්‍ය කල්ප කියලා හඳුන්වනවා 20 කල්ප වුණා අන්තකල්ප විදා අසංඛ්‍ය කල්පය. අසංඛ්‍ය කල්ප හතරක් සාර අසංඛ්‍ය කල්පය. මේ ලෝකයක් හදගෙන පැවතිලා විනාශ වෙලා නැවත හට ගන්නතුරු විනාශ වෙලා පවතින කියන. ඔන්නේ කාල හතරක් එකතු වුණාම අසංඛ්‍ය කල්ප හතරක් වෙනවා. මේ අසංඛ්‍ය කල්ප හතරේ කාලයක් කියන උත්තර කාලය. අති විශාල කාලාන්තරයක් හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේ කල්ප විනාශ කියනකොට ඒ ආකාරයෙන් දකින්න මොන කල්පද කියලා බලන්න. දිමේ එක එකන කල්ප විනාශයක් වෙනවා කල්ප විනාශයක් වෙනවා කියන මොන කල්ප විනාශයක්ද කියලා කියන්නේ කල්ප අඳුර ගන්නෙත් නෑ කල්ප කියන්නේ මොකදවත් අඳුරන්නේ නැහැ කල්ප විනාශය ගැන කතා කරන්නේ ඉතින් කොහොමද කරන්නේ ධම්පිටි මිනිහෙකුට හදිසියේ සුනාමි වැනි විනාශයක් වෙන්න තියෙනවනේ විනාශයේ ගෝචර වෙච්ච පුදුලට ඒකත් කල්ප විනාශයක් ඔහුගේ ආවක කල්පය එතනින් විනාශයි එයා ඔහුලත් මේ ලෝකේ අනික විනාශ ලෝුණා ඒවා කොයි වෙලේදී වුණත් අනික් මිනිස්සු ජීවත් වෙලා හිටියා මිය ගිය පුදුලට ඒ සිද්ධ වෙන්නේ කල්ප විනාශය නිරක්ෂෝගයක් වසංගතයක් වෙලා මිනිස්සු මැරෙන්න පටන් ගන්නවා. මරණයට ගෝචර වෙච්ච පුද්ගලයාට ඒක කල්ප විනාශයක්. ඉන්න මිනිස්සුන්ට නෙමෙයි. මෙන්න මෙහෙමත් කල්ප විනාශය. ලෝකේ සියල්ලම විනාශකට යන කල්ප විනාශ වෙනවා. ඒක ක්‍රම. දෙද රෝග හැදිලා, විශාල වසංගත හැදිලා, මහ විශාල විදිහේ නියං සායන් ඇති වෙලා, හඬ මොඩ නැතුව. ඒකට ගෝචර වෙන්නේ මැරෙනවා නම් මැරිච්ච මිනිහට ඒක කල්ප විනාශයක්. ඔහුගේ ජීවිත කල්පේ විනාශයි. ඒවයි කල්ප විනාශ කියන එක අර්ථය යන්නේ එහෙම එක. දැන් 2012 දී හට ගන්න කල්ප විනාශයක් කියනකොට මේක ජන්න ඉදාදීක්ෂණව දකින්න. මහා බුදුරයන් වහන්සේලා එහෙම එකක් පෙන්නලත් නැහැ. රාතන් වහන්සේලා වැනි අයගේ දිවසර දැකලත් නැහැ. එහෙම අතරමැද කාලෙදි කල්ප විනාශයක් කියලා මහා කල්ප විනාශයක් කියනවා. මේ එකිනෙකට හිදෙන සාවකාලික ගැහැට ඇති වෙන ඒවා විශාල ජනකායක් මැරලා යන හේතු වෙන කාරණා එහෙම ඒවා මුල් කරගෙන කල්ප විනාශ කියන වචනේ භාවිතා කරනවා. එහෙම එකක් ගැන අදහස් කළා තමයි මේ 2012 වසරේදී කල්ප විනාශයක් තියෙනවා කියලා ඔය විදිහට කියන්නේ. අනාගතය ගැන 100% සාර්ථකව කියනවා නම් ඒ කිය යුතු එකම පුද්ගලයා ලෝකෙදී තමයි ලෝකලා බුදු දන්නවා. ඔය පිටත්තර කිසිම කෙනෙකුට අනාගතයේ සිද්ධ වෙන සිද්ධියක් ඒකාන්ත කරලා කියන්න බෑ. කොසල් රජුරෝ අජාසත් රජුරෝත් එක්කලා යුද්ධයක් ඇති වෙලා. ඔය යුද්ධ කරන වෙලාවේදී යුද්ධ කරන අවස්ථාව දිවසින් බලලා හිටන් ශරීරත හාමුදුරුවෝ කියනවා කොසල් හාමුදුරුවෝ දිනනවා කියලා. අජාසත් පරදින යුද්ධයෙන් කියනවා. මාසයක් විතර ගිහිල්ලා වන්දර කොසල්ලා දිරෝ වරදුන. දැන් හත දිනු. විසුණුහන්සේලා කියන්න පටන් ගත්තා ශරීරාන්තරලා දිවස් කියනවා කියන්නේ බොරු. ශරීරාන්තරක කොසල්ලා දිරෝ දිනවා කියන්නේ දැන් බලන්න කොසල්ලා දිරෝ පෙරදින. මේ කාරණේ බුදුරජාණන් වහන්සේලා ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තුන්කල්ලා ඥානයක් ශරීරාන්තරන්ට නැහැ. ශ්‍රාවකේපුර කාටවත් නැහැ. ඒ මොහොතේ වේන කරුණවනවා ඒ බුද්ධිලිය කියන්නේ. ඔය ශරීරාන්තරෝ වලපු වෙලාවෙදි තිබුණ සත්‍යය කොහොම තමයි. කොසල් හදිරෝ දිනන විදිහට තමයි ක්‍රියාත්මක වෙලා තිබුණේ. ඒකයි එහෙම කිව්වේ බොරුවක් කිව්වා නෙමෙයි. දිවස් නැතුව කිව්වත් නෙමෙයි. ඒක තුන්කල්ලා ඥානයක් නැති නිසා ඒ ඇයිද මේක අවසානයේ කියන්නේ. ඒක ඉවර වෙනකොට කොහොමද කියලා. ඒ වෙලේදී එන් තත්ත්වයන් දැකලා කියනවා. මෙන්න මෙයාගේ ලෝකේ අනාවැකි කියන අය මේ හැම අනාවැකියක්ම අනික් අය කියන්නේ. තුන්කල්ලා ඥානිය නැතුව. ඒ මොහොතේ ස්වභාවය බලලා. ඒක පස්සේ වෙනස් වෙන්න පුළුවන්. ඒ අනික් අයට අනාගතය පිළිබඳ ඒකාන්ත කරලා, ස්ථිර කරලා මේ කාලෙදි මේක මෙහෙම වෙනවයි කියන එක කියන්න බෑ. මේක අපි දකින්න ඕනේ. ඒක අනුපාඩුවක්. ලෝත්‍රා බුද්ධ ඥානීය පිටක් අනිකට ගෝචර නැති. සෑම ශ්‍රාවකයන්ගේ පොදු සාධාරණ දෙයක් තමයි ඒ අවස්ථාවේ ස්වභාවය දැකලා කතා කරනවා මිස. ඒක ඉදිරි අවස්ථාව කොහොමද වෙන්නේ කියන අතුරු කාරණා දකින්න බෑ අනාවරණ ඥානයක් නැති නිසා. බුදුරජාණන් වහන්සේට මේ අනාවරණ ඥානය තියෙනවා. ඒ තියෙන නිසා උන්වහන්සේ එක දෙයක් බලන්න නෙවෙයි කියන්නේ. සියලුම හේතු දැකලායි කියන්නේ. සියලුම හේතුඵල ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය ක්‍රියාදාමී ප්‍රතිඵලය දැකලා උන්වහන්සේ යමක් කියන්නේ. එනිසා ඒක වෙනස් වෙන්නේ. අනිකාරයේ නිගමනය කරන්න බෑ. ඒක එහෙම වෙනවද නැද්ද කියන්නේ. මොකද සියලු හේතු යමක් සිද්ධ වෙන සියලු හේතු දකින්න. අනිකාය දක්ෂ නැහැ. ප්‍රධාන හේතු එකක් දැකලා තමයි කතා කරන්නේ. පියවර මාරු කරගෙන ඉදිරියට යන වලගොඩලි තේරුම් ගන්න බැරි ප්‍රපාත තේරුම් ගන්න බැරි ළමයි මහා කඳු පාමුලක ප්‍රපාතයක් ළඟට තව අඩි 10ක් විතර තියෙද්දී යනවා පේනවා ඒ පැත්තට දුවගෙන පැත්තක ඉඳන් බලාගෙන මිනිස්සුන්ට කී හැකි තව විනාඩි 5ක් යන්න ඉතින් අර ළමයා විනාශයි. යා වටපිට බැලුවහම ළමයා විතරයි දැක්කේ. නැවතත් ප්‍රපාතයේ කේන්දරේ මෙහා පැත්තේ ගහක් මුල අම්මා ඉන්නවා ළමයා අරලා තින්නේ ඉතින්. ළමයා එතෙන්ට දන්නේ අම්මා ගිහින් ළමයා අල්ලගත්තා. දැරය ගිය මුරු වෙන්නේ. නැත්නම් අල්ලගන්න ළමයා අල්ලගන්න අම්මා ඉන්න බව දැක්කම එයා කියනවා ඔය විදිහට ගියාට ඔක වෙන්නේ නැහැ කියලා. ඉතින්සලා ළමයා අල්ලගන්නවා කියලා අම්මා අල්ලගන්නවා අම්මා දැක්කම දානවා. අම්මා ළමයාගෙන කොච්චර ඉන්න බව දැක්කම ඒක දකින්න. ඒක දැක්කේ නැති කෙනෙකුට කියන්න පුළුවන්. ළමයා විදිහට දැක්කම ළමයා නැහැ දැක්කම ළමයාට තේරුම් ගන්න පුළුවන් කවුරුත් නැහැ. ඔය විදිහට ගියොත් එහෙ වෙන්නේ මේකයි කියලා තව විනාඩි දෙකක් තුනක් ඇතුළත අර ළමයාට පවුලකට වැටෙනවා කියලා කියන්න පුළුවන්. කොටසක් බලන්න. අන්න ඒ වගේ පුංචි කොටස් ටිකක් බලලා තමයි මේ අදාය අනාවැකි කියන්නේ. දැන් මේ අනාවැකි බොහෝම වරදිනවා. ඔක්කොම අනාවැකි හරියන්න එහෙම සම්මත කරන්න කෙනෙක් නෑ ලෝකෙ. එකක් හරි ගියා දෙකක් හරි ගියා කියලා සියල්ලම ඔහු කියනවා හරි කියලා කියන්නත් බෑ. එහෙම වෙනසක් වෙනවා. ඉතින් ඔබ දකින්න ඕනේ. ලෝතරා බුදුරජාණන් වහන්සේට මිසක් අනික කෙනෙක් 100% එල්ල කරන අනාවැකි කියන්න බෑ. අනාවැකි වරදිනවා. වරදින්න හේතුව සියලු හේතු දකින්න ශ්‍රාවකයෙකුට බැරි නිසා. දිවස් තිබුණා ශ්‍රාවකයෙකුට බෑ. සියලු හේතු දකින්න පුළුවන් අනාවරණ ඥානයක් ඇති බුදුරජාණන් වහන්සේට පමණයි. ඉතින් මේ වගේ දේවල් මෙහෙම කිව්වට මේ ලෝකේ එහෙම දෙයක් වෙන්න තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කල්පියා කියලා මෙන්න මේ කාලේ වෙන්න ලෝක විනාශ වෙනවා කියලා ඔය දැනුම් දීමක් හරි කරලා තියන්න පුළුවන්. ඊළඟ පල්ලෙහා මට්ටමක ඥාන දිවිපිලිසි ව්‍යාපත් ඥාන ඇති මහා රහතන් වහන්සේලාගේ දිවසකටත් අහු වෙලා නැහැ හැමදේම. පොඩුවවක. ඊටත් මෙහාවේ මොනවා හරි ජ්‍යොතිෂ ශාස්ත්‍ර මොනවා හරි ඉගෙනගත්ත කටයුත්තක් වලින් බලාපොරොත්තු ගත්ත අනුමාන කරපු යන තමයි 2012 මේක වෙනවා අරග වෙනවා කියලා ඔය වගේ කතා කියන්නේ. සමහරවිට මේ වගේ කතා විවිධාකාරයෙන් සිද්ධ වෙනවා. පුද්ගලයාගේ ඥාණයෙන් කියනවා කියලා හිතා හිටියට සමහරවිට පුද්ගලයා කවුරු හරි අවුනුසියක අධිග්‍රහිත වෙලා, දේවතාවෙක් අධිග්‍රහිත වෙලා ඔහු අදහස් දෙනවා. මෙහෙම අදහස් දුන්නාම සමහර වෙලාවට ඒ පුද්ගලයා මගේ වැඩක් කියලා හිතන් උමාන්නයටපත් වෙනවා. මෙහෙම අවස්ථා තියෙනවා. එක්තරා දේවතාවෙක් බලාගෙන හිටියා මහ බෝසතාණන් වහන්සේ නමක් රජුරුවන්ගේ විසවගේ කුසේ පිළිඳ ගන්න. දැකලා හිටන් තමන් හිතවත් හිටු එක්තරා තාපස කෙනෙකුට මේක කිව්වා. තාපසයට ඇහුණා රජුරුවන්ගේ විසවගේ කුසේ මහ බෝසතාණන් වහන්සේ නම පිළිඳගෙන. ඒක. හැබැයි දැන් එයා කල්පනා කරනවා ඔක දැනගත්ත වෙලෙයි මේ කපටි තාපසයා. මට හොඳ වෙලාවක් රාජ සම්මාන ලබන්න. රජුරුවෝ රජුරුවන්ගේ වෛද්‍ය මණ්ඩලය කවුරුවත් දැනගත්තේ නැහැ තාම මේක දකින්න ඊයේ පිළිඳගත් බලදා. ඕක මාස ගානක් හරි මාස ගානක් හරි යනවා වෛද්‍ය මේ වලට පරිස්සමට අහු වෙන්නේ. මේ තිස්සලා මේක හදිරවන්න මම කිව්වොත් මට දිවසක් තියනවා කියලා බැහැදිලා හදිරව මට හොඳ ප්‍රශංසා කරයි කියලා. රජුරෝ හම්බෙන්නක මහරජ ඔබගේ බිසවගේ පුතේ ඊයේ වින්නත් බෝසතන් වහන්සේලා මේ දරු විසඳීමක් ආවා. ඒ උපත්යක් ගැබේ පිහිටිය. රජුරන් හරි සන්තෝෂයි. රජුරෝ බලාපොරොත්තු වෙන්නේ අනේ මට කවද පුත්‍රෝ නම් හම්බෙන්නේ කියලා බොහොම සන්තෝෂයි. එහෙම වුණොත් මම ඔබට හැම අපපස්ථානයක්ම කරනවා කියලා පොරොන්දු වුණා. බලවර කාරණේ හරි. තරපිලින්දීම හටගෙන. දැන් මේ වෙලාවේ මොකද කරන්නේ? මෙයා තමන්ගේ දිවසකින් කිව්වා කියලා මේ ප්‍රසාදය ලබාගෙන අවිප්පිටක් කරන්නේ නැත්නම් දේවතාවෝ දැක්කා. මේ අසත්පුරුෂ අනුන් ගසා ගන්න මේ හිවලටද මම මේ උදව් කළේ තාපසේ කියලා මෙහෙම නීච කර අදහස් ඇති කරේ. ඔකට මම හොඳ වෙලා කරන්න කියලා. තවත් දින 7කින් සද්දිරෝ වැටෙනවා කියලා ඉඳලා බොරු කක් කිව්වා. දැන් මේ මෝර තාපසයා මොකද කරන්නේ? මහරජා තව දින 7කින් ඕව මැරෙනවා කියලා ගිහින් සද්දිරවන්ට කිව්වා. රජුරෝ කම්පාවට පත් වුණා එකපාර. අත්‍යලා කල්පනා කරනවා ඇත්තනා කරන්න දෙයක් නැහැ. හැබැයි බොරුවක් එහෙම කිව්වනම් මගේ මේ හිත විශ්චිප්ත කරනවා. මේ රාජ්‍ය කලබල දාපු මේ පුද්ගලයාට මම යහතින් ඉඳ දෙන්නේ. රජුරෝගේ රාජපිරිසට කිව්වා. වහාම මේ තාපසය හිර කරන්න. හත් දවසකින් මාව මලෝ. මොකට හැම අපපස්ථානයක්ම කරන්න උපස්ථාන කළා මොහු කියනවා පිළිගන්න. නොමලොත් මම බලාගන්නවා. මේ හත් දවස ගියා රජුරෝ වලින් බොරු කිව්ව දාපසයට ඉතකස දවන්න නියම කරා. දැන් මෙන්න මේ වගේ අදහස් අපි දේශනාවල කතා තියෙන කර්ණිකාස. දැන් මම හරි වැදගත් මේවා දැන්. දැන් මේ වගේ විද්ගලයේ දිවසක් තියනවා කියලා හැවටෙනා මේ සමහරලාට එක එක ඥාතියින් එහෙම නැත්නම් තමන්ගේ මියගේ අය මුළු අය එන ওই ඒකේ සම්බන්ධතාවයක් තියෙන දේවතාවෝ කොහොම ඇදිලා ඒගොල්ලෝ දන්නේ ඒවා තමන්ට දැනුම් දෙනවා. ඒ ක්‍රමයක් තියෙනවා. ඉන් දැනුම් දුන්නා හිතනවා මටම මේක වැටහුණා කියලා. එහෙම කරලා ඉවරලා ඉතින් මාන්නයටපත් වෙනවා. මොකද එහෙම කරන්නේ නැති නිසාම මාන්නයටපත් වෙනවා. ඒක ඉතින් හැටි ස්වභාවය. ඒ වගේ උත්තරීතර දිවසක් ඇති කරගන්න පුළුවන්, එහෙම යහපත් වෙන්න පුළුවන් ගති ලක්ෂණ තියෙනවා නම් ওই තරම් ඉක්මනට මාන්නාකාරය වෙන්නේ නැහැ. මාන්නාකාරකමටපත් වෙනවා ඔයගේ අවස්ථාවෝ. අන්න ඒ ආගේ අවස්ථාවදී දලුවන්ට හම්බ වෙනවා ওই විදිහටම. ඒ දේවතාවන්ගෙන් දලුවන් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ අවස්ථාවල මේ එක එකනා විවිධාකාර අදහස් වලින් කියන සමහර කෙනෙකුට මේගොල්ලන්ට කියන්න පුළුවන් ඔයගේ දේවතාවේ කමනුස්සේ බලවත් අමනුස්සයෝ ඉන්නවා එහෙම කෙනෙක් සම්බන්ධ වෙලා ඒ තමන් ඒ පිළිබඳ අවධානය යොමු කරගෙන ඉන්න වෙලාවට පරිසරය හැදිලා තියෙනවා එයාට අදහසක් දෙනවා. ඉතින් එහෙම අදහස් දීපුවාම විවිධාකාර ලකුණු මෙහෙම කියනවා ලියනවා. සමහරවල් ඒවා හරියනේවත් තියෙනවා. සමහරියා වරදිනවා. මොකද ඒ කියන කෙනා ඒක හරියටම දැකලා කියන්නේ නැති නිසා. ඉතින් අන්නේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ ඇත්තට ගණන් ගන්න දේවල් නෙමෙයි. දැන් හොඳයි ලෝකේ විනාශ වෙනකම් බයි ඉන්නවා. පොල්ගිරිය පොළොට වැහලා ඊළඟ දවසේ මිනිහා වැවෙනවා. ලෝකේ විනාශ වීමත් එක එයාගේ පොල්ගිරිය කැලම වෙන මිනිහා දෙකේ වෙනසක් තියෙනවා. මොකද ලෝකේ විනාශය තුනා නම් මහ ලෝක විනාශයක් වෙනවා නම් මිනිහා සිද්ධ වෙන විචාරිය පොල්ගිරිය වෙලා සිද්ධ වුණානේ. අගලක් පල්ලට වැල්ලා, ගලක් පල්ලට වැල්ලා මිනිහෙක් මැරෙනවා. ලෙඩක් හැදිලා මැරෙනවා. අර ලෝකේ විනාශයලා වෙද්දී විචිහිද්දී මිනිහා පුද්ගලික වෙලානේ. සිද්ධ වෙලා. ඉතින් අපි මේ ලෝක විනාශය ගැන මේ බයයි දඟලලා ඉන්නේ මොකද? මෙයා නිකන් මේ ලෝකෙ වික්ෂිප්ත කරන දේවල්. මෙහෙම දේවල් මේ අපි බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ත්‍ත්‍ීකරණ වර්ණය ගැන හිතන්න. ලෝක විනාශය නිකන් ඉඳ නෙමෙයි. කුස්මක් උඩටගෙන පහතරකින් ඉස්සෙලා මැරෙන්න පුළුවන්. ඒක සිහි කරගන්න. විවිධාකාර හේතු දිනා මේ කයක් මැරෙන්නේ. ඒ වගේ අවස්ථාවක් ඉන්න පුළුවන්. හැබැයි ඒ නිසා ඒක දැනගත්තාම ඉතින් මං ඇයි නටනටා ප්‍රමාද වෙවි ඉන්නේ මේ ලෝකේ සෙල්ලක්කාරකම් කර කර වැලක් නැතිව කර කර විරු සහලු කර කර කොළොප්පම් කර කර මගේ ජීවිතේ ගත කරන වෙලාවක මම මලොත් එහෙම මේ ලැබු මනුෂ්‍ය ජීවිතේ ප්‍රයෝජනේ මං ගත්තේ නෑ අපරාධය අපතේ ඇරියා එන මේ මිනිස්සෙක් වෙච්ච මට තී කල්පනාවක් තියෙනවා ධර්ම අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් එහෙනම් ඒ වගේ කටයුත්තක් කරලා ධර්ම අවබෝධයක් ලබා ගන්න මගේ කාලයේ උත්සාහය මෙදම් කරනවා නම් අන්න ඒකයි මා විසින් කළ යුත්තේ කියන එකයි ඔබගේ තීරණය කියලා පෙන්නේ. මේකයි මරණානුස්සතිය. බත් පිලා කන්නලා ගිල්න තරම් වෙලාවක්වත් මගේ ජීවිතේ මට විශ්වාසයක් නැහැ කියලා. ඉතින්කව ප්‍රමාදුනොත් මේක අපරාධයක් කියලා හිතන යම්කිසි පුද්ගලයෙක් මේ ආර්ය මාර්ගය වඩනවා. උපරිම අන්දමේ මරණ සතිය වඩන්නා භික්ෂුවක් හැටියට මම පිළිගන්නවා කියලා බුදුරණන් වහන්සේ දේශනා කළා. එහෙනම් අපිට තියෙන්නේ මේ අවුරුදු 2012 වෙනකන් කල්ප විනාශය ගැන කම්පා වෙන්න දෙමි. බත් කඩක් අනලා ගිල්නා ඉස්සෙල්ලා මගේ ජීවිතේ මට විශ්වාසයක් නැහැ කියන එක ඇත්ත. එහෙම වෙලා තිනවා වේනවා. වාහනේ එළවදී මිනිහා මැරිලා. වාහනේ ඉත් යනවා. එහෙමත් අවස්ථාවක් දකින්න තියනවා ලැබිලා තියෙනවා. කතා කරගෙන හිටපුවාම හත්යාව ඉඳගත්ත බුදියාගත්ත ඇස්සේ කරගත්ත මිනිහා මැරිලා බලනවා. ඒක අපි දැකලා තියෙන ඕතන අහන්න තියෙනවා. ඉතින් අපිට ඕක වෙන්න බෑයිද? අපි ඒකයි තේජාති එකක්. ඒ කතා කරගෙන ඉන්නලා මැරිලා යන්න පුළුවන්. එහෙනම් ඒක මට උරුමයි. ඒක වෙන්න බැරි කමක් නෑ. එහෙනම් එහෙම වෙන්න මම මගේ කාලේ නිකරුණේ ගත කරනවා නම් මේ ලෞකික දෙයකට නිෂ්ඵල දෙයකට හරි වැදගත් දෙයක් කියලා ගත කරලා කාලය යවලා ඒක සඳහා වෙන් වෙනවා නම් මොන අපරාධයක්ද මම කරගන්නේ? මෙන්න මෙහෙම හිතලා බලලා ඉතින් හැකීක් මම කළ අප්‍රමාදයෙන් නිතුව මොකටවත් කාලේ අපිට යවන්න නැතුව ලෝකේ අසාරත්වයේ බලන යම් දහම් ක්‍රමයක් නැත්නම් ඒ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලලා ඒ ධර්ම මාර්ගයන නිවනේ සාන්තිය දැකලා නිවනේ සාන්තිය අනිසංස වශයෙන් සිහි කිරීම ලෝකේ ආදීනව සිහි කිරීම කියන මේ ආර්ය මාර්ගයේ වැඩි යුතුයි අප්‍රමාදෝ කියලා හිතාගත්තා. මෙන්න මේ පුද්ගලයා මරණ හතිය වඩමින් අප්‍රමාදෝ නිවන් දකින්න පුද්ගලයෙක් වෙනවා. උට නිවන ඉක්මන. ඉතින් අපි දැන ගත්තේ අනේ එතනදීම මිසක් මේ ලෝක විනාශය ගැන 2012 දිහා කවදානිකම බලන්නේ නෙවෙයි. මට ලෝක විනාශය සමෝහයෙන් වෙන්නත් පුළුවන්. ඊට ඉස්සෙල්ලා මගේ වැඩේ කරගන්න ඕනේ. මට කරගන්න වැඩක් තියෙනවා. ඒ වැඩේ පැත්තක දාලා මේ පෙන් කෙලකල ඉන්නේ. මොනතරම් අපරාධයද මොනතරම් මුලාවද්ද මේ කරන්නේ කියලා. ඥානවන්තයෝ සිහි කරගන්න. අන්‍යයට මරණ හතිය වැඩිලා. ධර්ම මාර්ගයේ අප්‍රමාදෝ වෙනවා. අනේ මාර්ගය අනුගමනය කරලා හැකි තරම් ඉක්මන් කරලා සත්‍ය ප්‍රතිඵලයේ සාසන ප්‍රතිඵලයේ ලබා ගන්න උත්සාහ කරන්න. මේක අති දුර්ලභ කාලයක් අති දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ෂණ සම්පත්තිය කිව්වෙත් ඒකයි. ෂණයක් වාගේ විල යනවා බලයින්ද. අනන්ත සංසාරයත් එක්කලා බලනකොට මේ ජීවිතේ ෂණයක්. ජීවිත කාලය. මේ ෂණේ ඉක්මයන්ද ඉතිල්ල. තමන්ගේ වැඩේ කරගන්න ඕනේ. මේ ෂණේ අති දුර්ලභව හැදිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලේ ලැබිලා. සද්ධර්ම ශ්‍රවණයත් හම්බෙලා, කල්යාණ මිත්‍ය සම්පත්තියත් ලැබිලා තියෙනවා. ධර්මාධර්ම ප්‍රතිපත්තියේ අනුගමනය කරමින් ධර්මයේ දී කරමින් මේ ප්‍රතිඵල ලබා ගැනීම මා විසින් කළ යුතු කියලා කරගන්න බලන්න ඕනේ. ආයි කල්ප වෙනසක් ගැන හිතේ දායින්නේ.